සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. SL Financial Advisor තුලින් ඔබ සාදරයෙන් පිළිගන්නවා. සැමදාමත් අලුත් දේවල් ලබා දෙන අපි අදත් අලුත් දෙයක් ඔබ වෙනුවෙන් ගෙන එන්නේ. ෆිනෑන්ස් ගැන, ෆයිනෑන්සර් ගැන කතා කිරීමේදී අපි වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ වාහන ෆිනෑන්ස් කිරීම සම්බන්ධව. එම නිසා වාහන ෆිනෑන්ස් කරන අය ලොකු ගැටලුවලට මුහුණ දී තිබෙනවා. ඉතින් දැන් මේ කොරෝනා සමයේදී තමන්ගේ වාරික ගෙවා ගන්න බැරුව ඉතාමත් අසරණ වෙච්ච අපේ වාහන හිමි පාරිභෝගිකයන් සිටිනවා. ඉතින් මෙන්න මේ අයට යම් කිසි සහනයක් වීමට හැකියාවක් තිබෙනම් එය අපි කරන ලොකු මහඟු උපකාරයක්. අද අපි ඔබට කියාගෙන යන්නේ දැන් මෙතන වාහන අයට තියෙන ප්‍රශ්නයක් සීසර්ලාගේ. තමන් මහන්සි වෙලා ලොකු බලාපොරොත්තුවක් ඇතුව ෆයිනෑන්ෂල් කෝපරේටර් එකට ගිහිල්ලා වාහන වටිනාකමෙන් 100% ප්‍රමාණයක් දීලා නිකන් නෙවෙයි අරන් යන්නේ, ඔබත් මුදලක් ලබා දීලා අරන් යන්නේ. ඒක ලියාපදිංචි වාහන ලියාපදිංචි ගාස්තුව තමන් අතින් ගෙවන, ආදායම් බලපත්‍රයක් ගෙවලා ඉන්ෂුරන්ස් එකක් තමන්ම ගෙවන්නේ. ඒක ෆිනෑන්ස් ආයතන නෙවෙයි ගෙවන්නේ, තමන් ගෙවන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මෙහෙම ගෙවලා ඔවුන්ට අයිතියක් තිබේද වාහන මංකොල්ල කන්න? නීතිමය කිසිම ප්‍රතිපාදනයක් ඔවුන්ට නැහැ වාහන මංකොල්ල කන්න. වාහනයක් නෙවෙයි ඕනම කෙනෙකුට කිසිම දෙයක් බලහත්කාරයෙන් ගැනීමට නොහැකි. තමන්ගේ වුණත් එය බලහත්කාරයෙන් ලබා ගැනීම නොහැකි. ඒ වගේ තමයි වාහනයක් කිසිසේත්ම බලහත්කාරයෙන් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ වගේම පොලිස් නිලධාරියෙක් කැටුවාවත් ලිපි රැගෙන ආවත් කිසිම දෙයකට සූදානම් නැහැ තමන්ගේ වාහනය ලබා දීමට. එකම ක්‍රමවේදය උසාවි මාර්ගය. මොකෝ තමනුත් මුදලක් ගෙවලා තමයි මේ වාහනේ මිලදී අරගෙන තිබෙන්නේ. නිසා මේක හවුල්කරු දෙදෙනෙක් සිටිනවා, ෆිනෑන්ස් කම්පැනිය සහ තම වාහනේ ගත්ත අයිතිකරු. ඉතින් මේක निराකරණය කරගන්න උසාවියෙන් පමණයි කිසිසේත්ම සීසර්ලා දාලා පොලිසිය රැගෙනවිල්ලා මේක निराකරණය කිරීම සම්පූර්ණම 100%ක් නීති විරෝධී. ෆිනෑන්ස් කම්පැනි අග්‍රිමන්ට් එකක් ගන්න පොතක් සයිස් විතරට. ඒ අග්‍රිමන්ට් එක මොනවා දන්නේ අපි අත්සන් කරනවා. සමහරක් වෙලාවට ඉංග්‍රීසි වලින් තියෙන්නේ ගොඩක් දුරට සියලා නෝම යන්න ඉංග්‍රීසි වලින් තියෙනවා. අපිට කිසි දෙයක් තේරෙන්නේ නැති කට්ටිය ඉන්නවා ඉංග්‍රීසි. ඉතින් ඒත් අත්සන් කරනවා. ඒක කිසිම වළංගුතාවයක් නැහැ. මොකෝ ඉංග්‍රීසි වෙන භාෂාවක් තේරෙන්නේ නැති කෙනෙක් අත්සනක් ගත්තේ මම ඒ භාෂාව තේරෙන්නේ නැත්තක් එය වළංගුලිය විල්ලා නෙමෙයි. එය පැහැදිලි කරලා සිංහල පිටපතක් නොදී හිටියොත් ඒක වළංගු වෙන්නේ නැහැ. ඉතින් අපට ඔබ අතාරින්න එපා. ඔබේ වාහනේ සීස් කරා නම් එය වහාම නීතිමය ක්‍රියාමාර්ගිකම කරන්න. අපි ඒකට ක්‍රමයක් දැම්මේ කියලා දෙන්නේ. ඉතමත් සිම්පල් ටෙක්නික් එකක්. අනිත් එක තමයි ෆයිනෑන්ෂල් කම්පැනි වලට ඕන ඕන විදිහට ඇග්‍රීමන්ට් හදන්න බෑ. ඒක ක්‍රමයේදීත් තියෙනවා. මහා බැංකුවේ නීති වලට ඔය සියල්ලම යටතයි. මහා බැංකුවේ ක්‍රමයේදීත් තියෙනවා ෆයිනෑන්ෂල් එක ෆිනෑන්ස් එක දී යුතු ක්‍රමය. ඒ ක්‍රමයට තමයි කරන්න ඕනේ. පරිබාහිර කරනවා නම් ඇග්‍රීමන්ට් එක වළංගු නෑ. ඒ නිසා ඔයගොල්ලන්ට කළු කඩමුදල් අල්ලලා තියෙන ෆිනෑන්ස් වලට අකුරු දෙකේ ෆිනෑන්ස් ඉන්න කළු කඩමුදල් අයලාගේ ඒ ෆිනෑන්ස් වලට ඔයගොල්ලන්ට පුළුවන් වැඩි නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න. වාහනේ උස්සනවා නම් එහෙම උස්සන්න බෑ වාහනය. දැන් මම කියන්න ටෙක්නික් එක, උපකරණයක්. මේක මිලදී ගන්න තියෙන රුපියල් 200ක් වගේ වෙන්නේ. මේක ඇවිල්ලා ඔගොල්ලොන්ට පුළුවන් මේක අර පැච් දාන ටියුබ්ලස් වලට පැච් දාන පොඩි ගැජට් කෑලි දෙකක් දෙනවා. ඉතින් එකක් තමයි මේ තියෙන්නේ. ඒක ඔය පාරයිනේ බඩු ගොල්ල ගන්න අය තියෙන ඩිමෝ බට්ටොන් ගේම එහෙම තියාගෙන ඒගොල්ලොන්ගේ ගන්න පුළුවන්. නැත්නම් ඔගොල්ලොන්ට පුළුවන් මේ ගැජට් එක වැල්නි ෂොප් එකට කියලා රුපියල් 100ක් 150ක් යන්නේ. කම්බි කූරු දෙකක් අරගෙන ඔය වගේ මේ වේන විදියට ඕක සකස් කරගන්න. එච්චර අමාරුවක් නෑ මේක. මේක ඔගොල්ලෝ වාහනේ තියාගන්න ඕනේ. මේකෙන සිම්පල් මෙතඩ් එකක් තියෙන්නේ. වාහන තියාගන්න නිතර නිතරම ඔක ඕන වෙනවා. මොකක් ප්‍රශ්න කරන්න බෑ. මොකෝ මේක ටියුබ්ලස් පැච් ගියාට පස්සේ දාන්න පුළුවන් උපකරණයක්. ගොඩක් සමහරක් වාහනවල මේ උපකරණෙත් තියෙනවා. දැන් අපි හිතමු සීචර්ලා වාහනේ උස්සන්න එනකොට ඔයගොල්ලෝ හිටියොත් තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. වාහන ඉස්සන්නේ එතකොට කොහොමද මේ උපකරණය පාවිච්චි කරලා අපි වාහනේ බේරගන්නේ? බොහොම සිම්පල් දෙයක්. සීචර්ලා වාහනේ උස්සන්න එනකොට මොකෝ හතර පස් දිනක් එක්කෙනේ, තනියම එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. ඔයගොල්ලොන්ට වාහනේ අතාරින්න වෙනවා.
මොකෝ නැත්තම් එතන ලොකු අඩදඹරයක් වෙනවා ඒ නිසා සීසර්ලාට වාහනේ අතුරු දෙන්න බය වෙන්න එපා සීසර්ලාට වාහනේ අතුරු දීපු ගාම ඔබ වාහනේ අතුරු හිටියොත් වාහනේ බෑලා ඉස්සර රෝදේ මම උදාහරණයක් මේ ගත්තේ මෙන්න මේ තට්ට මම හරියට මේකින් එකවර වැරෙන් යුදාරින්න වෙන යුදාරින්න ඒ වගේම ඒ ඒ පැත්තේම පිටිපස්ස රෝදේටත් ඒ විදිහට ටග් ගාලා අනිලා ඔබ එතන ඉවත් වෙන්න කළා පොලිසියට කෝල් එකක් දීලා කියන්න වාගේ වාහන මං කොල්ල කන්න ඇවිල්ලා තියෙන්නේ කියලා මොකද ඔහොන්ට වාහනේ රැගෙන යන්න බෑ ඔබට ටයර් වල හානියක් නැහැ පැට් දෙකක් තමයි දාගන්න තියෙන්නේ බොහොම සිම්පල් වැඩක් මේ කරන්න තියෙන්නේ අර ගු වගේම හරියට වාහනේ මැදට අයින්න ඕනේ දැන් මං මේ මෙතන සඳහන් කරලා තියෙන පැත්තට අයින්න එපා පැත්තට අයින්න එපා පැත්තට යනකොට ටයර් එකක් දාගන්න ඕනේ ඒකෙන්ද වහම ඔබ අයින්න ඕනේ වාහනේ මැදට එකවර සුක්වානා පැත්තට පොඩ්ඩක් හරවන්න පෙතර වාහනේ අර කෝදේ ඇලවෙනවා ඇලවෙච්ච ගමන් ඉතමත් ලේසියෙන්ම අපට අනින්න පුළුවන් ඒක රෝදේ අයින්න විරසර දාන්න ඉතින් වාහනේ සීසර්ලා අරගෙන යන්න බෑ අපිට පැද් දෙකක් දාගන්න දෙන්නේ ඉක්මනින්ම පොලිසියට කෝල් කරලා කියන්න වාහනේ මං කොල්ල ගෑමක් සම්බන්ධ ඔය ඉතම අසාර්ථක ක්‍රමයක් තව ක්‍රමයක් තියෙනවා අපට පුළුවන් GPS හයි කරගන්න වාහනේට ඔබ හයිබ්‍රිඩ් වාහනයක් නම් මේක පොඩ්ඩක් කරන්න බෑ හයිබ්‍රිඩ් නොවන වාහනයක් නම් කරන්න පුළුවන් GPS වල තියෙනවා පව කට් එක ඔබ ඒක හයි කරගත්තට පස්සේ වාහනේ රැගෙන ගියත් කවුරු හරි ඔබට පුළුවන් ෆෝන් එකකින් වාහනේ එන්ජින් එක ඔෆ් කරගන්න පැය 2 කිලෝමීටර 20කට අඩුවෙන් යනවා නම් එන්ජින් එක ඔෆ් වෙනවා ඔටෝ ස්ටාර්ට් කරන්න බෑ නැවතත් ඇප් එකෙන් තමයි ඔන් කරගන්න පුළුවන් ඔබට පුළුවන් ලොකේෂන් බලලා පොලිසියට කෝල් කරලා වාහනේ නැවතත් අත්පත් කරගන්න මොකෝ වාහනේ සීසර්ලාට අත්පත් කරගන්න ඉඩ තියන්න එපා මොකෝ ෆිනෑන්ස් කම්පැනියෙන් සීසර් ගාස්තු වැඩි කරාම ලොකු ගාණක් ඔබට ගෙවන්න වෙනවා ඒ නිසා ඔබට පුළුවන් මෙන්න මේ ක්‍රම කිහිපයම අනුගමනය කරන්න මේ වීඩියෝ එක හොඳ නම් ඔබට හොඳ තොරතුරු අකලොත් දෙයක් ලැබුණා නම් අතව subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා